තොරදුරු චයන්ල එකට අලවස ආදරයෙන් පිළිගන්නවා අද මම අරට කියන්න යන්නේ මීට අවුරුදු එකලොස් දස් පන්සයකට විතර කලින් මෙිහිමතින් වදවී ගිය සත්වයෙක් ගැනයි මෙම සත්වයාව ලෝම සහිත රයිනෝසිරස් එහෙමත් නැත්නම් වූලි රයිනෝසිරස් යන නමින් හඳුන්නනවා මෙයාගේ විද්‍යාත්මක නාමය වෙන්නේසිිලිඩෝන්ටා ඇිකුයිටාස් යන නාමයයි පලයිස්ටසීන යුගේ සිට අවසාන ගලැසිියර යුගයේ දක්වා කාලයේ යුරෝපයේ සහ උතුරු ආසිියාවේ ජීවත් වූ ලොම් සහිත විශාල් රයිනෝසිරස් විශේෂා. මෙම සතුන්ගේ රූපකාය පිළිබඳ තොරතුරු ලබාගෙන ඇත්තේ සයිබීරිියාවේ කැනීම්මගින් හමු වූ මමීකරණය වූ සිරුල් කොටස්වලින් සහ ලෙන් චිත්‍රමගින්. ඔයාල මේ දකින්නේ ලෝම රයිනෝසිරස් කෙනකු දැක්වෙන අධිමානන්ගේ ලැන් සිතුුවමක් මෙම සතුන්ගේ ශරීරය අඩි නමේසිට දොළහයිදශම පහදක්වා දිගින්ද අඩි හයේ සිට හතදක්වා උසින්ද කිිලෝග්‍රෑම් එක්ද අටසයේ සිට දෙදාහත්සීයදක්වා බරින්ද යුක්ත වෙලා තියෙනවා. මොවුන්ගේ හිසෙහි අංයුගලයක් පිහිටලා තියෙනවා එම විශාල අඟ දිගින් අඟල් විසි හතරක් පමණ වෙනවා. ඉතිං යාලට හිතනව ඇති සාමාන්‍ය රයිනෝසිරස් කෙනෙකුගේ මෙම රයිනෝසිරස්ගේ අතර ඇති වෙනස ගැන. මෙම සත්වයින් ආධිමානවයන් විසින් දඩයම් කිරීම මෙම වර්ගේ වදවීයාමට බලපාපු ප්‍රධානතම හේතුවක් විදිහට දක්වන්න පුළුවන්. ඔයාලා මේ දකින්නේ චර්ල් R.නසි අධින ලද සිතෝම මේවගේ වටිනා සත්වින් වදවෙලා තියෙන්නේ අපේම ක්‍රියාකාරකම් නිසා කියලා, ලට ැන්හිතනව ඇති එමනිසා අදපරිසරයේ ජීවත්වන වදවීයාමේ තර්ජනයට ලක්වෙලා ඉන්න සත්වයෙන් වදවීයාමට ඉඩ නොදී බේරා ගැනීමට අපි වගබලාගන්න ඕන ඒකෝගොල්ලො හොඳින් සිහේ තියාගන්න හොඳ එඒහෙනම් අදමගේ වීඩ එක අවසානයි මගේ චැනල් එක සබස්ක්‍රයිප් කරලාන්නත් නම් දැන්ම සබස්ක්‍රයිප් කරලා තියාගන්න